ඉන්දිය ප්‍රීමියර් ලීග් පන්දුවාරි 2020 තරගාවලිය පසුගියදා ආරම්භ වුණා. මේ වන විට තරග හතක් ක්‍රීඩා කරලා අවසන්. ශ්‍රී ලංකා පන්දුවාරි 2020 කණ්ඩායමේ නායක වනිදු හසරංග මෙවර IPL තරගාවලියේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි. සියපතත් වනිදු මේ වන විට වම් පිළුඹේ ආබාධයක් නිසා විදේශ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ගැනීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. එනිසා වනිදු සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමගින් එක්වීම තව තවත් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ. මේ ගැන අපි කතා කරමු ඊට කලින් ඉන්ට්‍රෝ එක පොඩ්ඩක් බලලායිමු. නිජිකට් YouTube නාලිකාව subscribe කරන්නත් අලුත් වීඩියෝ අදාපු ගමන් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා notification on කරලා තියාගන්න කියලා මතක් කරනවා. වනිදු පසුගිය මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළා. ඒ තරගාවලියේ ක්‍රීඩා කළේද කකුලේ වේදනාවක් ඇතිව බවයි මේ වනට වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය වනිදු පරීක්ෂා කළා. ඒ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වනිදුට සඳහන් කරලා කියනවා ආබාධයේ නියම ස්වභාවය සහ එය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා වැඩිපුර වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා. ඒ සඳහා වනිදු ලබන සතියේ ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නියමිතයි. වනිදු තවමත් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග ඉක්ුණේ නැහැ. වනිදු හයිදරාබාද් කණ්ඩායම සමග කවදද කියලා නිශ්චිතව දිනයක් වාර්තා වන්නේ නැහැ. සේවිතාත් විදේශ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව වනිදු කෙතරම් කාලයක් විවේකගත යුතුද යන්න තීරණය වන බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරක්ෂක මාර්ග සඳහන් කරන්නේ. ඒ කාලය කෙතරම්ද අන්න තාම නිශ්චිතව සඳහන් කරන්න බැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ වනිදුගේ ඉලක්කය ජූලි මාසයේදී පැවැත්වෙන පන්දුවාර 2020 ලෝකසලානේ බවයි ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ. එම තරගාවලියේදී වනිදු ජාතික කණ්ඩායමට නායකත්ව ලබා දීමට නියමිතයි. විදේශ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව වනිදු තවදුරටත් ලීක ගැනීම ප්‍රතිකාර ගැනීම හෝ පුනරුත්ථාපනයක් අවශ්‍ය නම් වනිදුගේ IPL තරගාවලියේ ක්‍රීඩා කිරීම තව තවත් ප්‍රමාද වන බවයි ඔහු සඳහන් කළේ. IPL වෙන්දේසියේදී සන්රයිසර්ස් හයිදරාබාද් වනිදු වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 1.5ක් ගෙවලා තිබුණා. නිජිකට් YouTube නාලිකාව subscribe කරන්නත් අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා notification on කරන්න කියලා මතක් කරනවා.